එක කවුඩුල්ලේ අපි ඇවිදිනවා. ඉරිපත්තට වී මැත් කොටනක් කොයිතරම් අපට වඩා පහත් යයි හැඟුණත් සතු ජීවිතය තෘප්තිමත් විඳිනවාද කියා. අද මේ සොඳුරු තන පළස මත අවියත් එක්ක කවුඩුල්ලේ අපි ඇවිදිනවා. ජීවිතය සොයා සෝබා දහමක් සමග उदय
සොළුන දන්දීම පිණිස පැමිණ සිටී ඔවුන්ටද අගඩ නිසා ඇතිවන අතරද ඉවසනු නොහැකිවයි මේ पोते हमोटम आयुवान सुबह संध्यावक के वां आइलैंडिंग को ले चाहे तनी अदर दहाई पांती विद्या व आरंभ करने इस उदाहरण में पोते माता का उड़ार किया ने आपे ये सत्य संबंध उन्हें किन्हें आपे अंतिम रहता कर वो मात्र का आवर मुकाद्दे किया ला माइक कॉफ कर दिए छोटा किन्हें उनकरन ना चलते सरले के चलते पाठ में අපි කතා කරමින් හිටියේ ඔය ප්‍රධාන සංකල්ප හයක් තියෙනවානේ පුතේ ප්‍රධාන සංකල්ප හයක් තියෙනවා මේ දුර විස්ථාපනයේ වේගයේ ප්‍රවේගය සහ ත්වරණීය මන්දනයේ කියන දුර විස්ථාපනයේ වේගයේ ප්‍රවේගය සහ ත්වරණීය මන්දනයේ කියන අපි ඔය කාරණා ටික පිළිබඳව තමයි පුතේ කතා කරමින් හිටියේ දුර විස්ථාපනය වේගයේ ප්‍රවේගය ත්වරණීය මන්දනය මොකද සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරන ප්‍රශ්නයක් හැම අවුරුද්දකම පුතේ මේ පාඩමෙන් අහනවා එනිසා අපේ ගොඩක් දරුවන්ට මේ පාඩමේදී අතපසු වෙන තැනක් තමයි ඔය පොඩි පන්ති වල අපි ඉගෙන ගන්න දුර විස්ථාපනයේ වේගීය ප්‍රවේගය ත්වරණීය මන්දනය කියන සංකල්ප ටික අපි කාඩක් මේ කඩපාඩම් කරනවට වඩා මේ සංකල්ප එකින් එක හඳුනා ගන්න එක තමයි බෙහෙවින් වැදගත් වෙන්නේ බෙහෙවින් වැදගත් වෙන්නේ අද අපිට ප්‍රශ්න ප්‍රස්තාර වලට එන්න පුළුවන් මන්දනය කියලා එක කාරණයක් කතා කරන්න තියෙනවා प्रवेगी එහෙම කිව්වට ඔයාලට පැහැදිලි නෑ දැන් අපි ප්‍රධාන සංකල්ප හය තමයි දුර විස්ථාපණය ඊළඟට කොටේ වේගය ත්වරණය ඔන්න කාණා ත්වරණය නැත්නම් ඍණ ත්වරණය මන්දනීය කියලා කියනවා දැන් අපි ගත්තහම කොටේ දුරසා වේගය කියන රාශි දුරසා වේගය කියන රාශි අදිස්ස රාශි විදිහට තමයි අපි හඳුනගන්නේ මේවා අපි දෛසික රාශි විදිහට හඳුනගන්නේ මොකද මේගොල්ලන්ට දිශාවක් වගේම විශාලත්වයක් තියෙනවා ඒ නිසා මේගොල්ලෝ අපි දෛසික රාශි විදිහට හඳුනගන්නේ ඒ වගේම මේගොල්ලන්ට දිශාවක් මේ විශාලත්වයක් තිබුණාද නිශ්චිත දිශාවක් අපට දකින්න ලැබෙන්නේ නැහැ
එනිසා පුතේ මේගොල්ලෝ අපි අධිස රාශි විදියට කතා කරමු. එහෙනම් මේ තරණය ගත්තාම විස්ථාපණය මගින් ප්‍රවේගය ගන්න කිරීමක් කරනවා. විස්ථාපණය කියන්නේ ලක්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර නැත්නම් පුතේ සරල රේඛිය ඇත්වීම තමයි අපි විස්ථාපණය කියලා කියන්නේ. සරල රේඛිය ඇත්වීමට අපි කියනවා විස්ථාපණය කියලා. එතකොට කිසියම් කෙනෙක් අපි හිතමු පුතේ මෙන්න මෙතන අපි ඒ කියන ලක්ෂය මෙන්න මෙතන මේ ඒ ලක්ෂය නම් කෙනෙක් මෙන්න මේ B ලක්ෂයට මෙහෙම ගමන් කරනවා. ඒ ලක්ෂය නම් B ලක්ෂයට. දැන් මෙයාගේ අපට පේනවා නිශ්චිත දිශාවක් තියෙනවා මෙයාගේ. නිශ්චිත දිශාවක්. ඒ වගේම මීටර් 100 කියන විශාලත්වයකුත් මෙයාට තියෙනවා. මීටර් 100 කියන විශාලත්වයකුත් මෙයා සතු වෙනවා. එහෙනම් මෙයා පැහැදිලිව දෛශික රාශියක්. මොකද අපි දිශා චක්‍රයට අනුව මේක උතුර කියලා ගත්තොත් පුතේ දිශා චක්‍රයට අනුව මේක උතුර කියලා ගත්තොත් දිශාවක් වගේම මෙයාට විශාලත්වයක් දක්ින ලැබෙනවා. ඒ නිසා විස්ථාපණය දෛශික රාශියක්. විස්ථාපණය අපි කියමු මෙයා දැන් මෙතන ඉඳන් මේ ළමයා මෙතන ඉඳන් ඇවිදගෙන ඇවිදගෙන එනවා. මෙතන ඉඳන් ඇවිදගෙන ඇවිදගෙන එනවා. එනකොට මේ විස්ථාපණයේ කාලයත් එක්ක වෙනස් වීමේ ශීඝ්‍රතාවය විස්ථාපණයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කොච්චරද විස්ථාපණයේ කාලයෙන් බෙදෙනවා අපට ලැබෙන ප්‍රවේගය කියන එක විස්ථාපණයේ කොහොමද වෙනස් වෙන්නේ කියලා කාරණා ඊළඟට ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපි කියන්නේ තොරණය කියලා. ඕක අපි මේ විදිහට තොරණය ගන්න කිරීමක් කරනවා. පුතේ අපි හිතමු මෙතන තියෙනවා මෝටර රථයක් මෙතන තියෙනවා මෝටර රථයක් මේ මෝටර රථය මේ ඒ කියන ලක්ෂයෙන් මේ ඒ කියන ස්ථානයෙන් ගමන් ආරම්භ කරන්න පටන් ගන්නවා. අපි හිතමු මේක කොහොමද සරල රේඛීය මාර්ගයක්. මොකද විස්ථාපනයක් ප්‍රවේගයක් ත්වරණයක් සිදු වෙන්නේ සරල රේඛීය මාර්ගවල පමණ. සරල රේඛීය මාර්ගවල පමණ. එහෙමනම් පුතේ මෙතන දැන් අපිට මේ සරල රේඛීය මාර්ගයේ මේ පාර තුල කිසිදු බාධකයක් නැත්නම් අපිටම බාධකයක් නෑ. එහෙමනම් බාධකයක් නැත්නම් පුතේ මේක රියදුරු ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් යාගේ වේගය වැඩි කරගන්න. අපි සාමාන්‍ය සරල සිංහලෙන් කතා කළොත් තේරෙන භාෂාවෙන් කතා කළොත් මෙහා ඉන්නේ ඉන්න වේගෙන් යනවා. පාරේ බාධක නැහැ ඉන්නේ ඉන්න වේගෙන් පදිනවා කාලේ. එහෙමනම් මෙයා ක්‍රමක්‍රමයෙන් 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 වේගෙන් බයි මේ මෝටර රථයේ පදින වෙලාවේදී මෙයාගේ අපි හිතමු මේ පාරේ මෙන්න මේ හරියට එනකොට මීටර් කටුව පැයට කිලෝමීටර් 80ක් විදියට KMH ක්‍රින එක පැයට කිලෝමීටර් 80ක් වගේ වේගයක් මෙතන නිරූපණය වෙනවා. දැන් මේ පාර සරල රේඛාව නිශ්චිත දිශාවකට සිදුවන නිසා වේගය කියලා අපි කියන්නේ ප්‍රවේගය කියලායි කියන්නේ. ත්වරණය මේ විස්ථාපණය වෙනස් වෙනවා. ප්‍රවේගයක් තමයි මෙතන වෙන්නේ. මේ කාර්යක වේගින් යනවා. නමුත් කිලින් පාරක සිදුවන නිසා ප්‍රවේගය කියලා කියනවා. අපිට ওই ප්‍රවේගය එන්නේ ඉන්නම මේ පාරේ බාධක නැති වුනේ නිසා ප්‍රවේගය ක්‍රමක්‍රමෙන් එන්නේ ඉන්නම වැඩිවීමක් උනේ. ඔය ප්‍රවේගයේ වැඩිවීම මම මෙන්න මේ කඩීර මගින් නිරූපණය කරා. ප්‍රවේගය වැඩි වී මේ පාර දිගේ මෙතෙන් එනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රවේගය වැඩි වෙලා මෙතෙන් මෙතෙන් දෙනවා. දැන් මෙතන මෝටර රථයේ තියෙන පෑඩ් කිලෝමීටර් 80ක වේගයක් වේගමානයේ පෙන්නුම් කරනවා. දැන් රියදුරට පේනවා පුතේ මීහරකෙක් මෙතනින් පාර මාරු වෙයි. මෙතනින් මීහරකෙක් පාර මාරු වෙනවා අපි. දැන් මේ වෙලාවේදී මීහරකෙක් කරේ ඉදහරකෙක් කරේ ළමයෙක් කරේ මොකක් කරේ වස්තුවක් පාර මාරු වෙයි. මේ වෙලාවේදී රියදුරට පැයට කිලෝමීටර් 80 වේගින් යන්න බෑ. මෙයා ඉක්මනටම යොසුලුව මෙයා තිරින්ග තදක මොඩර තිරින්ග තදකනකොට පැයට කිලෝමීටර් 80 කටුව ප්‍රමාණිකව අහපව් හැල්ලා මෙන්න මෙතින් දෙනකොට මෝටර රථය නතර කරගන්න නිශ්චලතාවයට පත්. මෙන්න මෙතින් දෙනකොට නිශ්චලතාවයට පත් මෝටර රථය. එහෙමනම් නිශ්චලතාවයට පත් වෙනවා. ප්‍රවේගය ක්‍රමක්‍රමයෙන් අඩු කරගත්තා. يعني වේගය අඩු කරගත්තා සරල රේඛිය නිසා අපි කියන ප්‍රවේගය.
මොඩරතේ වේගය අඩු කරගත්තා. නමුත් සරදරේ කියන නිසා අපි කියනවා ප්‍රවේගය අඩු කරගත්තා. මේ ප්‍රවේගය අඩු වීම මම මෙන්න මේ කඩේකින් පෙන්වන්න කරනවා. දැන් පුතේ ප්‍රවේගයේ වැඩි වීම ටික ත්වරණය කියලා කියනවා. ප්‍රවේගයේ වැඩි වීම ටික ත්වරණය කියලා කියනවා. ප්‍රවේගය අඩු වුනේ ටික ඍණ ත්වරණය නැත්තම් මන්දනය කියලා කියනවා. ඍණ ත්වරණය නැත්තම් මන්දනය කියලා කියනවා. හරි. අපිට එහෙමනම් අද දවසේ මන්දනී කොටස තමයි කතා කරන්න තියෙන්නේ. ගානකුත් හදන්න දීලා තියෙනවා. අපි ඒක බලමු. පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න. මොකද හැංගිලා ඉන්නේ. මොකද හැංගිලා ඉන්නේ ළමයි. හරි. බය වුණාද ළමයි? ආ? නැහනේ. එහෙනම් තමන්ගේ පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න. අපි දැන් අඳුරන්නේ නැති අය නෙවෙයිනේ. හරි. කොහොම ඉන්න වීඩියෝ ඔන් කරගෙන ඉන්න හොඳයි. හරි. අයිතේ මාත්‍රකාව දාන්න මන්දනේ කියලා. මන්දනේ කියලා කිස්සති දාන්න ඇති. හරි. මන්දනේ. ඒ අත දිලියමු මන්දනේ යත්තේ. ප්‍රවේගයේ අඩුවීමක් ප්‍රවේගයේ අඩුවීමක් ඍණ ත්වරණයක් හේවත් ප්‍රවේගයේ අඩුවීමක් ඍණ ත්වරණයක් හේවත් ඍණ ත්වරණයක් හේවත් ඍණ ත්වරණයක් හේවත් මන්දනයක් ලෙස හඳුන්වයි ඍණ ත්වරණයක් හේවත් මන්දනයක් ලෙස හඳුන්වයි ලෙස හඳුන්වයි ඊළඟ ඉෂ්ඨමාක එක දාන පුතේ ඊළඟ ඉෂ්ඨමාක එක කාලයත් සමග වස්තුවක ප්‍රවේගය කාලයත් සමග වස්තුවක ප්‍රවේගය කාලයත් සමග වස්තුවක ප්‍රවේගය කාලයත් සමග වස්තුවක ප්‍රවේගය අඩු වූ ආකාරය ප්‍රවේගය අඩු වූ ආකාරය පහත වගුවෙන් නිරූපණය වේ පහත වගුවෙන් නිරූපණය වේ පහත වගුවෙන් නිරූපණය වේ පුතේ මෙතන දාන කාලය තත්පරවලින් මෙතන දාන ප්‍රවේගය ms වෙන එකෙන් කාලය ගම්මු තත්පර බිඳුවේ ඉඳන් පුතේ හතර දක්වා බිඳුව ඊළඟට 1 2 3 4 හතරයි අපි දාමු ප්‍රවේගය බිඳුවේ මෙහෙම දාමු අඩුවීමක් වෙන්න ඕනි අපි දාමු 12යි ප්‍රවේගය 12යි 9යි 6යි 3යි බිඳුව ඔන්න ප්‍රවේගය මේ වගුව ගහගන්න
මංගුව පිටපත් කරගන්න पुते में यातीन लिया ने वागु हरिनाम इक्मंकरान ने वागु इहता चलिते अदाले इहता चलिते अदाले इहता चलिते अदाले त्वरणे इहता चलिते अदाले त्वरणे पुते वागुव तियेन्ने मेतन कालय तत्पर बिंदुव एक देक तुन हतर प्रवेगय एमएस वेन एक तियेन्ने मेतन 12යි 9යි 6යි තුනයි බිඳුවයි ඔන්න වගුව හරිනේ පුතේ දැන් අපි බලමු පහලින් ලියන්නේ ඉහත චලිතයට අදාළ इहत चलिते अदाल त्वरणीय गणनीय करन्ने त्वरणीय गणनीय करन्ने त्वरणीय गणनीय करन्ने ඔන්න අපි त्वरणीय හොයන්න යන්නේ මෙන්න त्वरणीय සමානයි සමීකරණ දානවා ප්‍රවේග වෙනස බෙදනවා පුතේ කාලයෙන් ප්‍රවේග වෙනස බෙදීම කාලය මෙන්න ත්වරණය හොයන සමීකරණි හැබැයි ප්‍රවේග වෙනස ද අපි කිව්වා හැමතිස්සෙම මේ ප්‍රවේග වෙනස ද සමීකරණයක් තියෙනවා අවසාන ප්‍රවේගයෙන් පුතේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරනවා ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගයෙන් අඩු කරන ආරම්භක ප්‍රවේගය බෙදනවා කාලී මෙන්න සමීකරණය තවදුරටත් සරල කරගත්තා දැන් අපි බලමු අවසාන ප්‍රවේගය අපට තියෙන මේ ප්‍රවේගයේ වගුවේ අවසානයේ තියෙන බිංදුව ඔයාලට පේනවා එහෙනම් අපි අවසාන ප්‍රවේගයේ දැම්ම බිංදුව ආර ඒකෙන් අඩු කරන්න දු ආරම්භක ප්‍රවේගය කියන පුතේ 12යි මෙන්න ප්‍රවේග වෙනස බෙදන්න කාලය තත්පර 4යි තියෙන්නේ කාලය තත්පර 4යි තියෙන්නේ මෙන්න ඊළඟ කාරණය බිඳුවෙන් 12ක් අඩු වුණාම ඍණ 12යි ඍණ 12යි මේ ඍණ 12 බෙදන්න 4යි ඍණ 12 බෙදන්න 4යි අපට ලැබෙනවා 12 4ෙන් බෙදුවහම උතේ 3යි ඍණ උත්තරයක් එන්නේ මේ ඍණ 3යි ms ඍණ 2 මෙන්න උත්තරය ඍණ තොරණයක් කියන්නේ මන්දනයක් ගණන හදා ගන්නකෝ ගණන හදා ගන්න පොතේ විභාගෙදී සූත්‍රය ලියන්න ඕනේද කියලා අහනවා සාමාන්‍ය මේ වගේ ගණනය කිරීම වලදී මේ වගේ ගණනය කිරීම වලදී සූත්‍රය ලිව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් උත්තරය හරියට යම් කිසි හේතුවක් නිසා ආන්සර් එක මොකක් කරන නිසා වැරදිලා තිබුණොත් ඔයා මේ ගණිත කර්ම ටික මේ ටික සුළු කරලා තියෙනවා නම් ලකුණු තුනක් දෙන ප්‍රශ්නේදී මෙතෙන් දෙනවා මේ සූත්‍ර ලියලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් හරි දෙකක් හරි හම්බ වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා මේ සූත්‍රය භාවිත කරන එක ගොඩක්ම වටිනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අදාළ සමීකරණ භාවිත කරන්න හරි
गान हता गान इक्मनेट लिया ने आती निश्का माँ क्या दाला यह तो चलिते रीना तोरने अपनी सा यह तो चलिते रीना तोरने अपनी सा इत चलित मंदनेसा दुर्माई මන්දනයක් ලෙස හඳුන්වයි දැන් දාන්න පුතේ ඊළඟට යටින් දාන්න මන්දනිය සමානයි කියලා මන්දනිය සමානයි මන්දනය සමානයි 3යි ms වෙන 2 එතකොට මේ ඉස්සරහට ඍණ 3යි කියලා දාන්න ඕනේ මන්දනිය කොහොමද ඍණ කියලා දාන්නම් ඔන්න අවසාන උත්තරය හරි प्रधान आकार दिखकट मे पाड़े मेवन का प्रश्न हर प्रधान आकार दिखकट पुते मेवन का प्रश्न हरती आकार दिखता माई අපි කලින් ඇඳා වගේ වගුවක් තියලා අදාළ ඒ කියන්නේ විස්ථාපන කාල වගුවක් වෙන්න පුළුවන් ප්‍රවේග කාල වගුවක් වෙන්න පුළුවන් පුතේ තොරණයේ සම්බන්ධ වගුවක් වෙන්න පුළුවන් වගුවක් දීලා ඒක ඇසුරින් ප්‍රශ්නයක් අහනවා වගුවක් දීලා ඒක ඇසුරින් ප්‍රශ්නයක් අහනවා එහෙම නැත්නම් පුතේ ප්‍රස්තාරයක් දීලා ප්‍රස්තාරය ඇසුරින් මොකද වෙන්නේ ප්‍රශ්න විගහන ඔන්න ක්‍රමයන් දෙක විභාගෙට ප්‍රශ්න අහන්නේ හැබැයි වගුව අපි දන්නේ නැහැ විස්ථාපන කාල වගුවක්ද ප්‍රවේග කාල වගුවක්ද කියලා හැබැයි පුතේ අපිට ප්‍රස්ථානය දෙන එක අපි දන්නේ නැහැ දුර කාල ප්‍රස්ථානයක්ද විස්ථාපන කාල ප්‍රස්ථානයක්ද ප්‍රවේග කාල ප්‍රස්ථානයක්ද ප්‍රස්ථානයේ සරල රේඛීය එකක්ද වක්‍ර ප්‍රස්ථානයක්ද අපි දන්නේ එහෙනම් ඔය කාරණා ටික अभी पहली लिवर संसंधनात्मक इगन करना मातृकावदांड विस्थापन काल प्रस्ता 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 हाँ पुदे विस्थापन काल प्रस्तार वाली अभी गत्ता में विस्थापन काल प्रस्तार अभी दानवा राशि देखा क्यों में क्यों पेनवा एकत्ता में विस्थापन अनित्य का काल है इन्हें प्रस्तार या अंधेरे कोटे पुताल दानवा प्रधान विधियक अक्षर देखा बावित करना प्रधान विधियर बोलते अक्षर देखा बावित करना भी प्रस्तारिक एक अक्षय का भी वाई अक्षय विधियक अनित अक्षय एक अक्षय का भी y අක්ෂයේ විදිහට අනිත් අක්ෂය අපි x අක්ෂයේ විදිහට භාවිත කරමු මෙන්න y අක්ෂය මෙයා x අක්ෂය
අපි x අක්ෂය අනිවාර්යයෙන් නිරූපණය කරන්නේ කාලය. y අක්ෂයේ අදාළ රාශිය. දැන් මෙතන අපි ගන්නෙ ස්ථාපන කාල ප්‍රස්ථානයක් නිසා විස්ථාපනයේ කියලා ගන්න. විස්ථාපනයේ මනිනේ ඒකකය මීටර්. අපි බැට්ටකින් දාගමු අපිට ලේසි. කාලයේ මනිනේ ඒකකය තත්පර. ප්‍රස්ථානයේ මෙන්න මේ අක්ෂ දෙක ඡේදනය වෙන තැන කාලයේ අක්ෂයේ විස්ථාපනයේ අක්ෂයේ බිඳුව ලක්ෂ්‍ය විදිහට අපි හඳුනා ගන්න. බිඳුව ලක්ෂ්‍ය විදිහට හඳුනා ගන්න. එහෙනම් මේ මගින් අපි මේ නිරූපණය කරන්නේ විස්ථාපන කාල ප්‍රස්ථානයක්. විස්ථාපන කාල ප්‍රස්ථානයක්. හරි. ලියමු පොඩි ස්ථාමකයක් දාන්න. කාලය අනුව යම් වස්තුවක විස්ථාපනය කාලය අනුව කාලය අනුව යම් වස්තුවක විස්ථාපනය යම් වස්තුවක විස්ථාපනය කාලය අනුව යම් වස්තුවක විස්ථාපනය විචලනය වන අයුරු විචලනය වන අයුරු විචලනය වන අයුරු විචලනය වන අයුරු නිරූපණය කිරීම නිරූපණය කිරීම විස්ථාපන කාල ප්‍රස්ථාරයක් විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි පොතේ ඊළඟ ස්ථාමක ලියන්න පාඩපෑනකින් මේ කාරණේ ලියන්න පොතේ විස්ථාපනයේ y අක්ෂයේ විස්ථාපනයේ y අක්ෂයේ විස්ථාපනයේ y අක්ෂයේ කාලයේ x අක්ෂයේ කාලයේ x අක්ෂයේ කාලයේ x අක්ෂයේ කාලයේ x අක්ෂයේ සලකුණු කරනු ලබයි සලකුණු කරනු ලබයි හරි පුතේ මේ අපි පොඩි උදාහරණයක් විදිහට ප්‍රස්ථාරයක් අඳිමු උදා 1 කියලා දාගන්න උදා 1 පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ කාලයත් සමග වස්තුවක විස්ථාපනය කාලයත් සමග වස්තුවක විස්ථාපනය කාලයත් සමග වස්තුවක විස්ථාපනය විචලනීය වූ ආකාරයයි විචලනීය වූ ආකාරයයි පොතේ ඔයාලට මෙන්න වගුව විස්ථාපන කාල වගුව අපි උදින් ඇඳගමු විස්ථාපන කාල වගුව මෙතෙන්ද කාලය දාන්න තත්පර වලින් මෙතෙන්ද විස්ථාපනය
मीटर वाली खाली तत्पर बिंदु ही ना करना पड़ते खाली तत्पर बिंदु ही ना करना एक देख तूने हाथर पाँच करने को विस्थापन ये डालना बिंदु ये बिंदु आए एक ये दिदाहाय आए देखिए दिविस्साय तूने दितिहाय हाथर दिहाथर दिहाय पाही दिपान है मैंने विस्थापन का ले वागू ऐंदर करने वागू ऐंदर क्या ना हाँ कोई आला पुते मैंने मैं कहाँ गाड़ी के छुट्टा कहाँ गाड़ी को आने के कारी मैंने मैं प्रस्तारी अंगित भी प्रस्तारी अदाल एक्साक्चे ओयाला में काले सालुकों करने को टाइ अंदर माता का दिया करने देंगे आप इकानो एक देख तूने हाथर पाँच के ना करने है भाई ओयाला में ये भी दिया करने को टाइ मैं काल का मैंने मैं अतर समान भी थी गाने सेंटीमीटर ही गाने ना सेंटीमीटर का समाराय होकर ओहे कहाँ अधिक होते हैं ना मानेंगे ना तू है भाई विवाह के टाइ कोई आगे पास में वैराधी उत्तरे वैराधी ऐसा होते कोई आमी का सामान और अस्त्र बिठाकर ये तू ही अनिवार्य अन्ना एक नहीं त्याग के क्या इन्हें करो यार इन्हों में पैसे दे मैंने में पैसे दे कोई आ एक अधिक होते दिया था में को अस्त्र सामान में इन्हों ने में तो नो यार अनिवार्य में को अस्त्र के बुते सामान में ये तू ඔයා විදියට තමයි ප්‍රස්තාරි අඳින්නේ එහෙනම් දැන් සියලු දෙනාම වගුව පිටපත් කරගෙන කණ්ඩායම් ටික තියලා අදාළ ප්‍රස්තාරි අඳින්න
මං හිතනවා පස්තරය යනද ඉවර ඇති කියලා තව විනාඩියක් දෙන්න පුළුවන් අපි එමු පුතේ තවනේ ඉක්මන් කරන්න දැන් අපි බලමු පුතේ මෙන්න ප්‍රස්තාරේ ලකුණු දෙන විදිය අපි කාලයේ බිඳුව හොයා ගන්නවා මෙතන කාලයේ බිඳුව විස්ථාපනයේ බිඳුව මෙතන ඒ නිසා මෙන්න මෙතන තිබ්බ ඛණ්ඩාංකය කාලයේ තත්පරය 1 මෙන්න 1 විස්ථාපනයේ 10යි කාලයේ තත්පරය 1 විස්ථාපනයේ 10යි මෙන්න ඛණ්ඩාංකය කාලයේ තත්පර 2ේදී විස්ථාපනයේ 20යි මෙන්න විස්ථාපනයේ 20 කාලයේ තත්පර 2ේ මෙන්න खाली तत्पर तुने भी विस्थापन इतिहाय खाली तत्पर हतरे भी हतरी हाय पाहे भी बना अन्ना बुते आपे विस्थापन काल प्रस्तारे का दाल खंडां के लिए दिया करता पीठ पास सिद्धांत सारल रे किये हुए मैं के यहाँ करना पेन ना सारल रे किये हुए मैं के यहाँ करना पेन हाँ नहीं मिन्ना प्रस्तारे विस्थापन काल प्रस्त अटपाड़ा यति इष्टमाख्या යතින් ඉෂ්ඨා මාක්‍යය දාල් ලියන්න ඔයාලා අහලා තියෙන ප්‍රශ්න වලට answer දෙන්නම් ගැටලු තියෙනවා co-host එකට message එකක් දාන්න පුතේ අපස්තාරය දින්නල් ප්‍රවේගයේ ඒකාකාර නිසා ප්‍රවේගයේ ඒකාකාර නිසා प्रवेगे एकाकार निसा लेबेन प्रस्तारय लेबेन प्रस्तारय सरल रेखीय वे सरल रेखीय वे हाँ पुते ईट पास्ते अपने प्रस्तारे ऐस्विंग लेबिनो विशेष अवस्था वगैरह प्रस्तारे अनुक्रमणीय होए प्रस्तारे अनुक्रमणीय होए මේ ප්‍රස්තාරයේ අපි අනුක්‍රමණය සාමාන්‍ය ගණිතයේදී අපි ප්‍රස්තාරයක අනුක්‍රමණය ගණනය කරන්නේ y ඛණ්ඩාංක අතර වෙනස බෙදනවා පුතේ x ඛණ්ඩාංක අතර වෙනසෙන් ඒකයි සමීකරණය ඔයාලා ලියන්න ප්‍රස්තාරයේ අනුක්‍රමණය ගණනය කිරීම ප්‍රස්තාරයේ අනුක්‍රමණය ගණනය කිරීම ප්‍රස්තාරයේ අනුක්‍රමණය ගණනය කිරීම සමීකරණ දාගම් මේ සමීකරණ ගොඩක් වැදගත් අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක අතර වෙනස y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනස අපි හැබැයි ඔක ලේසියට y බෙදීම x කියලා බලක තියා ගන්නවා සමීකරණේ හරියට දියන්න y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනස
y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනස හරි දැන් පොතේ මෙන්න බලන්න විස්ථාපන කාල ප්‍රස්ථානයේක y ඛණ්ඩාංක අතර වෙනස කියන්නේ මොකක්ද කියලා බලුවොත් අපිට පේනවා මේ y අක්ෂයේ ඛණ්ඩාංක දැන් අපි 50න් 10ක් කරගත්තොත් 40යි වෙනස වෙන්නේ විස්ථාපන වෙනසක් මේ විස්ථාපනයේ පුතේ අපි ගත්තාම මේ විස්ථාපනයේ මේ y ඛණ්ඩාංක අතර වෙනස නිරූපණය කරන්නේ මෙන්න බලන්න සමීකරණය පොඩ්ඩක් අපි වෙනස් කර ගන්නවා අනුක්‍රමණය 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 සමානයි y ඛණ්ඩාංක අතර වෙනස කියන්නේ විස්ථාපනය අපි එනවා විස්ථාපනය කියලා දාලා බලමු මෙතෙන්ද විස්ථාපනය x ඛණ්ඩාංක අතර වෙනස කියන්නේ කාලයනේ පුතේ විස්ථාපනයේ බෙදීම කාලය හැබැයිට මොකද්ද විස්ථාපනයේ බෙදීම කාලය හැබැයිට මොකද්ද හරි උත්තර එනවා හැමෝගෙම ප්‍රවේගය කියලා සමානයි ප්‍රවේගය සමානයි ප්‍රවේගය සමානයි ප්‍රවේගය එහෙනම් මේකත් කියලා කොටු කරගන්න පහලින් දැන් අපි පොඩ්ඩක් බලමු මේකේ අනුක්‍රමණය ගණනය කරලා මේ ප්‍රස්ථානයේ අනුක්‍රමණය හොයලා බලමු ප්‍රවේගය ලැබෙනවද කියලා අනුක්‍රමණය සමානයි y පිටින් x y කියන්නේ අපිට දැන් මෙතන y ඛණ්ඩාංක අතර වෙනසක් ගන්න කියන්නේ y කියන්නේ අපිට මෙතනින් එකී ලක්ෂමක් කරන් දාන්න බෑ y ඛණ්ඩාංක අතර වෙනසක් ගන්නද වෙනසක් ගන්න නම් පුතේ අපි කැමති ඛණ්ඩාංක දෙකක් තෝරා ගන්නවා මම තෝරා ගන්නවා a කියලා ඛණ්ඩාංකයක් මම තෝරා ගන්නවා b කියලා ඛණ්ඩාංකයක් මෙන්න බලන්න මේ ඛණ්ඩාංක දෙක මෙහෙමයි මෙන්න මෙතන අපි දාගමු c කියලා පොඩි ත්‍රිකෝණයක් වගේ හැදෙනවා දැන් y ඛණ්ඩාංක අතර වෙනස වෙන්නේ මෙන්න මේ වෙනස y ඛණ්ඩාංක අතර වෙනස එහෙනම් 40න් 10ක් අඩු වෙනස වෙන්නේ 40න් අඩු කරන්න 10යි ඊළඟට x ඛණ්ඩාංක අතර වෙනස කම් වෙයි 4යි 1යි 4න් අඩු කරනවා එකක් 3යි 4න් අඩු කරනවා 1යි ඊළා සමානයි 40න් 10ක් පුතේ 30යි 4න් එකක් 3යි 30 බෙදීම 3 එහෙනම් මේ තියෙන ප්‍රවේගය මීටර් මේ තියෙන කාලයේ තත්පර අපට ලැබෙනවා පුතේ උත්තරයක් 10යි කියලා එම්මිස්ත්‍රිනේ එක එහෙනම් මේ ලැබිලා තියෙන ප්‍රස්ථානයේ අනුක්‍රමණය මගින් අපට නිරූපණය වෙන්නේ පුතේ ප්‍රවේගය විස්ථාපන කාල ප්‍රස්ථානයේක හරි දැන් ඔයාලා අනුක්‍රමණය ගණනය කිරීම කියලා දාලා සමීකරණය ලියලා ඔය ගණනය කිරීම හදා ගන්න
පුතේ වැදගත් කියලා කාරණයක් දාන්න වැදගත් කියලා කාරණයක් දාන්න ඊයට ලියන්න විස්ථාපන කාල ප්‍රස්තාරයක විස්ථාපන කාල ප්‍රස්තාරයක විස්ථාපන කාල ප්‍රස්තාරයක විස්ථාපන කාල ප්‍රස්තාරයක ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් විස්ථාපන කාල ප්‍රස්තාරයක ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් चालितये प्रवेगय चालितये प्रवेगय चालितये प्रवेगय लबे चालिते प्रवेगय लबे चालिते प्रवेगय लबे कोटु करगन्न वेदगत्ते මේ ප්‍රස්තාරී රේඛාව උඩ ඔයාලා ලියන්න ඒකාකාර ඒකාකාර ප්‍රවේගය ඒකාකාර ප්‍රවේගය ඔන්න විස්ථාපන කාල ප්‍රස්තාරීක මේ වගේ සරල රේඛාවකින් ඒකාකාර ප්‍රවේගය තමයි නිරූපණය කරන්නේ විස්ථාපන කාල ප්‍රස්තාරීක ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය නිරූපණය වෙනවා හරි අමතක කරගන්න ඉන්න හරි ඊළඟ මාතෘකාව දාන්න ඊළඟ මාතෘකාව ප්‍රවේග කාල ප්‍රස්තාරය ප්‍රවේග කාල ප්‍රස්තාරය මාතෘකාව ලියන්න පුතේ ප්‍රවේග කාල ප්‍රස්තාරය ප්‍රවේග කාල ප්‍රස්තාරය प्रवेग काल प्रस्तार ए अदत लियमो काले समग प्रवेगय काले समग प्रवेगय काले समग प्रवेगय काले समग प्रवेगय विचलने वीम काले समग प्रवेगय विचलने वीम निरूपणे करण प्रस्तार निरूपणे करण प्रस्तार प्रवेग काल प्रस्तार लेस हंदुन्नाई प्रवेग काल प्रस्तार लेस हंदुन्नाई प्रवेग काल प्रस्तार लेस हंदुन्नाई हरे यदि इष्टामा क्या दाल दिया ने පහත දැක්වෙන්නේ කාලයත් සමග පහත දැක්වෙන්නේ කාලයත් සමග
පහත දැක්වෙන්නේ කාලයත් සමග පහත දැක්වෙන්නේ කාලයත් සමග වස්තුවක ප්‍රවේගය විචලනය වූ ආකාරයයි ප්‍රවේගය විචලනය වූ ආකාරයයි ප්‍රවේගය විචලනය වූ ආකාරයයි ප්‍රවේගයේ විචලනය වූ ආකාරයයි හරි පුතේ අපි එහෙනම් ප්‍රවේග කාල වගුවක් මෙන්න මේ වගුව තමයි මේ වෙනස් කරන්න යන්නේ ප්‍රවේග කාල වගුවක් මේ දැන් අදින්න ප්‍රවේග කාල වගුවක් තමයි දැන් අපි මේ අඳින්න යන්නේ හරි දැන් මේ ප්‍රවේග කාල අවස්ථාන ප්‍රවේග කාල අවස්ථාන මෙන්න ප්‍රවේග කාලය මෙන්න ප්‍රවේගය කාලයේ තත්පරවලින් වෙනකොට ප්‍රවේගයේ MSM එකෙන් අපි සඳහන් කරමු කාලයේ තත්පර බිඳුවේ නම් පහ දක්වා දා ගන්න කාලයේ තත්පර බිඳුවේ නම් පහ දක්වා දා ගන්න ප්‍රවේගය දාන්න පුතේ ප්‍රවේගය දාන්න බිඳුව 6 12 18 24 30 හරි පොතේ අපි එනවා දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න මෙන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය අමුත්තක් නෑ විදසක් නෑ දැන් මෙතන දාන්නේ කාලය ඒක තත්පර වලින් මෙතන දාන්නේ ප්‍රවේගය ඒක MSN එකෙන් MSN එක මෙතන බින් දැන් අපි සමාන කොටස් වලට කාලක්ෂය වෙන් කර ගන්නවා 1 2 3 4 5 කියලා දා මේ පැත්තත් සමාන කොටස් වලට මෙහෙම වෙන් කර ගන්නවා අපිට තියෙන්නේ 6 9 12 18 24 30 ඔන්න එහෙම දාන්න තියෙන්නේ බිඳුව 6 9 12 18 24 30 දැන් අපි දැන් ඔයාල තනියම කණ්ඩායම් ගඩික ලකුණු කළ ප්‍රස්ථාරය අඳින්න පුතේ දැන් අපි බලමු මෙන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න
खंडांक दाखुरु करना पिंजेजी बिस्तुआई एकेजी हायाई देखेजी नामेआई तुनेजी दोदाहाई हातरेजी दहाटाई देखेजी नामेआई देखेजी दोदाहाई पुत्ते हाँ मेतना पुत्ते पुण्डा कर दिला दिए ना मेतना वाले बेलवाल दान ने पुण्डा कर दिला हाय कामें दान मोनी मेर मनामियाँ दान हाय दोलाहा दहाट विषय हाथर रखती है मैं तेरे टाइम मंगेश बदले ही वैल्यू नहीं आज मेरे प्रवेश एमएससी ने ये लगा देखिए ये दोलाहाई मैंने देखिए ये दोलाहा तूने ये दहाटाई हाथरे दी विषय हाथर आई पाहिए देती है और ना खंडा आंकड़ी का लाकरों कर लापी खुदे रेखा वादी वामे में एक एक सारा तर रेखा वक्तमाती है नी मैं प्रवेश काल वस्तारे में वाके सारा तर रेखा वक्त लेबिन वाना मैं चालिते लापी किए ना एकाकार नेतंग ओकड़े नियत किए लाप किए ना तोड़ने एकाकार नेतम पुते नियत करने प्रस्तारे रेखा उड़ दिया गन अनुमात्र का वधान ने प्रवेग काल प्रस्तारे कानुक्रमणे प्रवेग काल प्रस्तारे कानुक्रमणे प्रवेग काल वस्तारे के अनुक्रमणे प्रवेग काल वस्तारे के अनुक्रमणे मातृ का अवधि हुआ वाला कुते मातृ का अवधि हुआ प्रवेग काल प्रस्तारे अनुक्रमणे मिन्ना अनुक्रमणे अनुक्रमणे मैं अनुक्रमणे कत्ता हम अनुक्रमणे समानाई अरब आगे माई समीकरणे वाई कंडां कातरे विनस वेदनवा पुते X कंडां कातरे विनसीन Y कंडां कातरे विनस वेदनवा X कंडां कातरे विनसीन आपे तावदोट अत्मी कपोड़ा सरल करला बालमु मिन्न अनुक्रमणे मिन्न अनुक्रमणे समानाई मेन्ना पुते वाईकान्ना कातर वेनस केला गान्या अपि अत्तटम कैमति लक्ष देकाक अपि मेकेनु तोड़ा गन्नवा मे ए मे बी मेहेम गत्तोत अपि मेतन सी केला गन्नवा मे तियेन्नी वाईकान्ना कातर वेनस एहेनम मोकद्द प्रवेगय पुते वाई कियान्नी प्रवेगय ईलंगट අපි x කණ්ඩායම් අතර වෙනස කියන්නේ මේ පැත්ත ඊ කියන්නේ පුතේ කාලය ඒ කියන්නේ කාලය එහෙනම් අපිට මේ පුතේ මෙතන ප්‍රවේග වෙනස
ප්‍රවේග වෙනස ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවට පස්සේ අපට ලැබෙන්නේ මුතේ මොකද්ද අපට ලැබෙන්නේ ත්වරණයක් ත්වරණය මේ සමීකරණය කියලා කොටු කරගන්න එහෙනම් අපි නිගමනයකට ලැබෙන්න පුළුවන් ප්‍රවේග කාල අවස්ථාවේ අනුක්‍රමණීය ත්වරණය ගන්නේ කරන්න පුළුවන් ප්‍රස්ථාර දීලා විභාගට කියනවා ප්‍රස්ථාරය ඇසුරින් ත්වරණය වන් අපිට ටක් ගාලා මුතේ මතක් වෙන්න ඕනි අනුක්‍රමණීය අනුක්‍රමණීය මතක් වෙන්න ඕනි මේ සමීකරණේ ලියලා හදාගන්න हरिंग मीटर හරි පොතේ ඊළඟට වැදගත් කියලා කාරණයක් දාන්න වැදගත් කියලා කාරණයක් දාන්න ඉක්මන් කරන් පොඩ්ඩක් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක प्रस्तारे अनुक्रमणेन
प्रस्तारी अनुक्रमणीन त्वरणे लभि प्रस्तारी अनुक्रमणीन त्वरणे लभि हर कुते ईलागड़े लिया का नीला माप चुका हुआ तब छुट्टी वेला वक्त ये नवा एकाकार प्रवेगिन चलने वाले वस्तु कर एकाकार प्रवेगिन चलने वाले वस्तु कर एकाकार प्रवेगिन चलने वाले वस्तु कर प्रवेग का दफ़्तर एकाकार प्रवेगीन चलने वाला वस्तु का प्रवेग काल वस्ता रे एकाकार प्रवेगीन चलने वाला वस्तु का प्रवेग काल वस्ता रे एकाकार प्रवेगीन चलने वाला वस्तु का प्रवेग काल वस्ता रे उदय में आपके खाली नोट और यार बालान पेड़ला लाहापाव कोटा एकाकार प्रवेगे खालीम प्रस्तारे का पेन नुआ है बैंग स्थापन काल प्रस्तारे तमा एकाकार प्रवेगे निरूपणे कर देंगा भी में कराने यानी एकाकार प्रवेगे प्रवेग काल प्रस्तारे का निरूपणे करना आपके कोटा ओकर आदान विचला वागुए बालमो मिन्न वागुए मिन्न में తత్పరవలీ මෙතන තියෙන ප්‍රවේගය mh න එකෙන් කාලය తත්පර බිඳුව 1 2 3 4 කියලා ගම්මු ප්‍රවේගයේ තියෙනවා බින් අපි ගම්මු ඒකාකාර ප්‍රවේගය කියන්නේ සෑම తත්පරයකම එකම ප්‍රවේගයක් ඒකාකාර ප්‍රවේගය කියන්නේ පොතේ සෑම తත්පරයකම එකම ප්‍රවේගය अभी गम को अटकाने प्रवेगे एक अभी बलमोकर मिन्न वै अक्ष मिन्न एक्स अक्ष मे काल मिथन समाधान प्रवेगे मे वै अक्ष मिथन बिंदु काले तत्पर तीन हतर इकाई दिकाई तुनाई हतरा किया मैंने प्रवेग किया मैंने प्रवेग किया ना अपने इका आ गया है लखनऊ में आप ही देख कर हतरे भाई आटे किया काम को इका आ गया आटे वितराई लखनऊ में काउंटर के लिए आटे वितराई में लखनऊ का कैसी देंगे आप इतने किया ना आप उतने में हम खाली तक प्रबिंदु एगी मैंने काले तक प्रवेश दे प्रवेश आटा ही मैं काले तक प्रवेश के दे आटा ही प्रवेश बिना सुनने देखे दे आटा ही तूने दे आटा ही हाथरे दे आटा और न प्रवेश ऐसा मैंना बोले अपने लेबिलाती है ना सागर रेखा वा कालाक्षेत्र समांतर वर कालाक्षेत्र समांतर वर ऐना एकाकार प्रवेश के प्रवेग काल वस्ता रेखा निरूपण एक अन्य कोटे काल अक्षेत्र समांतर रेखा वक्तमायानी तस्तारी रेखा दीना भी एकाकार प्रवेग के अधीना हाय क्या तीन स्टाम्प क्या डाल दिया हमने पहाड़ तो देख लेनी පහත දැක්වෙන්නේ කාලය සමග වස්තුවක ප්‍රවේගය කාලය සමග වස්තුවක ප්‍රවේගය කාලය සමග වස්තුවක ප්‍රවේගය විචලනයේ වූ ආකාරයයි විචලනීය වූ ආකාරයයි
විචලනීය වූ ආකාරයයි පුතේ දැන් ඔයාලා මෙන්න මේ වගුව ප්‍රවේක්කාල වගුව පිටපත් කරගන්න अदाल पस्तारियादाल पस्तारियां පස්තරේ ඇඳනම් පස්තරේ උඩ ඒකාකාර ප්‍රවේගය කියලා ගන්න ඒකාකාර ප්‍රවේගය උදේ මේ ඊළඟට යකින් පොඩි මාතෘකාවක් දාන්න අපි කොට ඉක්මන් කරමු වෙලාව අවසන් ඉක්මන් කරන්න इहत चलिते विस्थापने गणने क्रीम इहत चलिते विस्थापने गणने क्रीम पुते मेक दें अपट पेनवा तत्पर हतरा कुल तत्पर मीटर अटकियन एकाकार प्रवेग एकम प्रवेग की यहां अब अपि दान्ने में कोच्चर दुरा गीलद सरले के मार्गे कोच्चर दुरा गीलद के अपि दान्ने ने इंसा අපි එහෙනම් මෙයා ගමන් කළ සරල වේගිය දුර නැත්තම් විස්ථාපනය ගණනය කරන්න යන්නේ විස්ථාපනය ගණනය කිරීම අපිට ක්‍රම දෙකක් තියෙනවා විස්ථාපනය ගණනය කිරීමට දානකදී මේවා තමයි මේ පහද ගහන්නේ පළවෙනි ක්‍රමය පළවෙනි එක ක්‍රමය සමීකරණය ඇසුරින් සමීකරණය ඇසුරින් පුතේ පළවෙනි එක विस्थापने उत्तर विस्थापने उत्तर विस्थापने उक्त करगान पुलवां
මේ විස්ථාපනය උක්ත වෙනවා කියන්නේ මේ බෙදී පදී වැඩි කිරීමක් කරලා ඒ පත්‍ර ගෙනියනවා ප්‍රවේගය ප්‍රවේගයේ වැඩි කරන කාලේ එතකොට ලැබෙනවලු පුතේ එතකොට ලැබෙනවලු විස්ථාපනය අපි එහෙනම් මේ ගාම ගාන හදමු ප්‍රවේගය එකම අගයක් තියෙන වෙනසක් නැහැ 8යි කාලයේ තත්පර 4යි එහෙනම් අපට තියෙනවා අටවරක් හතර 32යි විස්ථාපනයේ මීටරේ ඉඳන් එම් අකුරක් දානවා හදාගන්න එක ක්‍රමය පළවෙනි ක්‍රමය චුට්ටක් ඉක්මන් කරන්න පුතේ මොකද අපට අයිලර්නින් කොලෙජ් එකේ අපට මේ පාර මේ අවුරුද්දේ ඇත්තටම පැයකමාරයි පුතේ ටයිම් තියෙන්නේ සබ්ජෙක්ට් ගොඩක් උගන්වන්න නිසා අපි ඔයාලා 11 වසරට යනකොට නම් කාලය පොඩ්ඩක් වැඩි කරලා පැය දෙකක් වගේ දාගන්න අපි උත්සාහ කරමු හැබැයි ඉතින් 11 වසරට යනකොට නම් පස්සුකුත් නැහැ කාලේ ඕන්තරම් තියෙනවා අපිට මේ කාල සීමාව තමයි පොඩ්ඩක් මදි වෙලා තියෙන්නේ අපි මොකද මාස දෙකක් වගේ තමයි පටන් අරගෙන හරි පුතේ මෙන්න දෙක ක්‍රමය ඉක්මනට ලියා ගන්න දෙක ක්‍රමය දෙවැනි ක්‍රමය මෙන්න පුතේ දෙක ක්‍රමය ප්‍රස්ථාරය ඇසුරින් අවසාන කාරණියට කතා කරන ප්‍රස්ථාරය ඇසුරින් ප්‍රස්ථාරය ඇසුරින් අපි කරන්නේ පුතේ ප්‍රස්ථාරය ඇසුරින් වෙනකොට මෙන්න ප්‍රස්ථාරයෙන් ආවර්ණය වෙන කොටස මේ ප්‍රස්ථාරයෙන් ආවර්ණය වෙන කොටසේ වර්ගඵලය හොයන්නේ බලමු අපි ප්‍රස්ථාරයෙන් ආවරණය වෙන කොටසේ වර්ගඵලය වර්ගඵලය සමාන ප්‍රස්ථාරයෙන් ආවරණය වෙන්නේ පුතේ ඍජු කෝණාශ්‍රය එහෙනම් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම ඵලද මම මේ විස්තරාත්මකව කියන්නේ ඔයාලා පළවෙනිම අවස්ථාව නිසා දිග අපි ගත්තොත් පුතේ අපිට මෙතන දැන් මේ පැත්තට එන කාලය 4යි උඩ තියෙන 8 අපට ලැබෙනවා 32ක් කියලා එහෙනම් දෙකෙන්ම උත්තර එකම උත්තරය තමයි ලැබෙන්නේ ඔය ගණන් හදාගන්න ලබන් සතියේ මාතෘකාව දීලා තියාගන්න ලබන් සතියේ මාතෘකාව දීලා තියාගන්න ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන වස්තුවක ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන වස්තුවක ඒකාකාර ත්වරණයෙන් चलने वस्तुक एकाकार त्वरणे चलने वस्तुक प्रवेग काल प्रस्तारय प्रवेग काल प्रस्तारय प्रवेग काल प्रस्तारय हरि पुदे लबन सत्य वेनकोट मेकोट सीवर करना संपूर्णेन्म ओयाला ඔයාලට මම PDF එකක් දානවා මේ සතියේ PDF එක print out ගන්න හැමෝම සාමාන්‍ය සතියක් අපි උගන්වන්න ටික ඊළඟ දවසේ නෝන අනිවාර්යෙන් හැමෝම බලාගෙන අවබෝධයෙන් පන්ති දෙන්න එතකොට අපිට ඉස්සරහන් උගන්වන්න ටික දවසේ උගන්වන්න ටික පොතේ කිසිදු ගැටලුවක් නැහැ හරි එහෙනම් හැමෝටම අයබෝන් සුබ රාත්‍රියක් වේවා පුතේ